ವಿಪಕ್ಷ ನಾಯಕ ಸಜಿತ್ ಪ್ರೇಮದಾಸ ಸಹ ಜಾತಿಗ ಜನಬಲ ವೇಗಿ ನಾಯಕ ಅನುರಕುಮಾರ್ ದಿಸಾನಾಯ್ಕನ ಮಹತ್ತೂರು ನತರ ವಿವಾದ ಪಿಲಿಬಂದ್ ಪಸುಗಿಯ ಮಾರ್ತು ವಿಸಿಯಕ್ವನದ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವೇದಿ ಸಮಗಿ ಜನಬಲ ವೇಗ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ನಳಿನ್ ಬಂಡಾರ ಮಹತಾ ಪ್ರಕಾಶ್ಯಕ್ ಸಿದ್ದುಕಲ ಅದಾಲ ವಿವಾದ ಸಿದುವಣ್ಣೇ ನಾಂ ಎ ಸದಾ ಸೇಲು ಪಾಸುಕಾಂ ಸೆಪಯಮಿಟ್ ಸ್ವಾತಿನ ರೂಪವಾಹಿನಿ ಸೂದಾನಂ ಬವ ತುಲಾವ ಸಂವಾದೇದಿ ಎದಿನಮ ಅಪದನುಮ್ ದುನ್ನ නියම කර ගන්නා දිනයකදී අපි සූදානම් විශේෂ තුලාව සංවාදයක් කරන්න මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශවයන් එකතැනකට ගෙනත් සජිත් අනුර විවාදය පිළිබඳ මාස දෙකකට වැඩි කාලයක් දෙපාර්ශ්ව අතර අදහස් යෝජනාවෙන්ම චෝදනාද එල්ලවන අයුරු දක්නට ලැබුණා පළමුව පැවැත්විය යුත්තේ ආර්ථික කමිටු විවාදය බවට සමගි ජනබල වේගයේ යෝජනා කළත් ජාතික ජනබල වේගයේ කියා සිටින්නේ පළමුව පැවැත්විය යුත්තේ නායකයින් දෙදෙනා අතර විවාදය බවයි කෙසේ නමුත් ජාතික ජනබල වේගය ජූනි 6 වෙනිදා නායකයින් අතර විවාදයට මේ වන විට දින නියම කර තිබෙනවා. එදින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජනබල වේග නායක අනුර කුමාර දිසානායක මහතා විවාදය සඳහා එන්නේ නම් ස්වාධීන රූපවාහිනී HD මැදිරිය ඒ සඳහා සූදානම්. තුලාව සංවාදය හරහා ඔවුන් දෙදෙනාගේ විවාදය රටටම විකාශය කිරීමටද අප සූදානමින් සිටිනවා. අදාළ විවාදයට එක් පාර්ශ්වයක් පමණක් පැමිණියහොත් ඒ සඳහාද ඉඩ වෙන් කිරීමටයි අප කටයුතු සූදානම් කර ඇත්තේ. දෙපාර්ශ්වයේම නායකයින් අදාළ විවාදයට ජූනි 6 වන බ්‍රහස්පතින්දා සහභාගී නොවන්නේ නම් සමගි ජනබල වේකේ නම් කරන නියෝජිතයින් දෙදෙනෙකුටත් ජාතික ජනබල වේකේ නම් කරන නියෝජිතයින් දෙදෙනෙකුටත් ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල සහ රට පාලනය කරන හැටි රටේ ජනතාවට ප්‍රකාශ කිරීමට තුලාව සංවාදයේ කාලය වෙන් කිරීමටද අප සූදානම්. නායකයින් දෙපළ අතර විවාදය නොපැවැත්වෙන්නේ නම් නියෝජිතයින්ගේ නම් අප වෙත යොමු කරන ලෙසද අපෙම පක්ෂ දෙකේ නායකත්වයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර විවාදය සඳහා දින නියම කිරීම සම්බන්ධයෙන් සමගි ජනබල වේකේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජනබල වේකේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. උපුටා ගැනීම සමගි ජනබල වේකේ ආර්ථික කමිටුව මගින් රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වූ තාක්ෂණික සැලසුමක් සහිත මාර්ග සිතීමක් ප්‍රකාශයට පත්කොට ඇත. එවැනි විවාදයකට අවශ්‍ය පදනම අප විසින් සකසා තිබියදී පවා ඔබගේ පක්ෂය අප විසින් ආර්ථික කමිටු විවාදය මගහැරීමට දරන උත්සාහය තේරුම් ගැනීමට අපහසුය. අප ආර්ථික කමිටු විවාදයකට ඇරයුම් කරද්දී එයට ඉදිරිපත් නොවි නායකත්ව විවාදයකට ඔබ කළ යෝජනාව අප විසින් කිසිදු පැකිලීමකින් තොරව පිළිගෙන ඇත. එම විවාදය සඳහා විටින් විට යෝජනා රැගෙනෙමින් අපගේ මූලික යෝජනාව පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් සිදු නොකරන්නේ මන්දැයි අප යළිත් ප්‍රශ්න කරමු. අපේ මූලික ඉල්ලීම මත විවාද දෙක අතුරින් පළමුව ආර්ථික විවාදය පැවැත්වීමත් දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබඳ අපගේ ස්ථාවරය එලෙසම පවතින බව අවධාරණය කරමු. අප විසින් යෝජනා කරනු ලැබූ දින අතුරින් ආර්ථික කමිටු විවාදයට ඔබ ලබා දෙන දිනයද නොපමාව දැනුම් දෙන්නේ නම් මැනවි. අප විසින් යෝජනා කරනු ලැබූ ආර්ථික විවාදය පිළිබඳ කිසිදු සඳහනක් නොකොට එම විවාදය පිළිබඳව අවධානය වෙනත් දිශාවකට යොමු කරන සුපුරුදු උත්සාහය තුළ අප දකින්නේ ඔබ විසින් විවාද දෙකම නොපැවැත්වීමට පසුබිම සලසන ආකාරය නිරීක්ෂණය වීම බව කණගාටුවෙන් සඳහන් කරමි. උපුටා ගැනීම අවසන්. ජූනි 6 ITN අපි සූදානම්.